ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍ර ජනරජයේ අටවෙනි ජනාධිපති වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයේ ඡන්දයෙන් තේරීපත් වූ ශ්‍රී ලංකාවේ අටවෙනි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට රකින්න ජනහන සංවිධානයේ සුභාශිංසනය උණුසුම් ආශිර්වාදය ප්‍රථමයෙන්ම පළ කර සිටිමු. ඇත්ත වශයෙන්ම අද ජාත්‍යන්තර වශයෙන් දේශීය වශයෙන් දේශීය වශයෙන් යමක් කළ හැකි යයි හැඟෙන ඔබතුමාව මේ අප රටේ ජනාධිපති වශයෙන් පත්වීම රටේ ඉදිරි ගමනට ආශිර්වාදයක් කියන එකයි අපේ විශ්වාසය. 69 ලක්ෂයක ජනවර්මක් ලබාගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බලයෙන් යෑමට සිද්ධ වුණේ වෙන හේතුවක් නිසා නොව එතුමා ඇසුරු කළ එතුමා උපදෙස් ගත් කේවට්ටේන්ගේ නිසයි. එනිසා අපි ඔබතුමාට කියන එකම ඉල්ලීම තමයි අද රට කරන්නට පුළුවන් ජාත්‍යන්තර වශයෙන් ගරුත්වයක් ලබාගෙන තිබෙන එවගේම පරණත දේශපාලන වශයෙන් පරණත බුද්ධියක් තිබෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අප නිරන්තරවම දෙන අවවාදය තමයි ආපත්තර පොඩ්ඩක් හැරිලා බලලා ඒ පවිවෙච්ච අඩුපාඩු සියල්ලක්ම හදාගෙන මේ වර්තමානයේ සංවිධානයමින් හොඳ අනාගතයක් රටට උදා කර දෙන්නට ඔබතුමාට හැකියාව තිබෙනවා. එහදා මූලික ප්‍රතිපත්තියක් වශයෙන් අපි ඉල්ලන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දසරාය ධර්මය අනුගමනය කරන්න කියන එකයි. රාජනායකයෙක් ආයතන භාර ප්‍රධානියෙක් තුර තිබෙන්න ඕන ගුණය තමයි නම්‍යශීලී වීමත් මා බෞද්ධයෙකුට ඇහුම්කන් දීමත් තිබිය යුතුයි. නමුත් අද බොහෝ අය බලයට පත්වනකොට බලය ගන්නකොට නම්‍යශීලී වුණත් බලයෙන් උද්දාම වී තමනුත් විනාශ වෙලා රටත් විනාශ වෙලා ජාතියත් විනාශමුඛය කරා ගමන් කරන බව ඉතිහාසය සාක්ෂි දරනවා. අප විශ්වාස කරනවා ඔබතුමාගේ තිබෙන පරිණත බුද්ධිය දේශපාලන දර්ශන ජාත්‍යන්තර හැකියාවන් දිහා බැලුවොත් ඔබතුමාටම කිසිම කරදරයකින් තොරව මේ රට ගෙනියන්න පුළුවන් කියන එක අපේ විශ්වාසය. එහෙඳා මුලින්ම ඔබතුමාට අවශ්‍ය වියත්තේ හොඳ උපදේශක මණ්ඩලයක් පත් කර ගැනීමයි. ඒ උපදේශක මණ්ඩලය තුළ දූරදර්ශීව කලකා බලා යම් යම් දෙනාගේ හිත් සතුරුවීම කිරීම නෙමෙයි අවශ්‍යකම තිබෙන්නේ. රටේ ජනතාවගේ බෞද්ධරගේ සතුරු කිරීමයි අපට අවශ්‍යකම තිබෙන්නේ. ඒ කාර්යභාරය ඔබතුමාගෙන් මැනවින් ඉෂ්ට වෙනවා කියන එක අපි දන්නවා. එසේනම් සියලුම නායකයන්ට විනාශමුඛය කරා ගමන් කිරීමට උපදෙස් දුන්න කේවට්ටයෝ බැහැර කරලා හොඳ මහෝසදීන් ඉදිරිපත් කරගෙන දසරාය ධර්මය මුල් කරගෙන මේ රට ගෙන යාමට ඔබතුමාට හැකියාවක් තිබෙනවා. ලෞතර බුදුන් වහන්සේ වදාළ විදියට අත්නෝකම්ම කුබ්බානම් පං ජනෝ කෘතේ පියං තමන්ට වෙත පැවරණ කාර්යභාර ඉෂ්ට මැනවින් ඉෂ්ට කිරීම තුළින් තමයි ජනතා ප්‍රසාද ඇති වෙන්නේ. සේනම් අද ඔබතුමා මේ රට වාරගන්න මේ මොහොතේ අද ජනතාවට ශාල වශයෙන් අද දුක් ගින්නකටයි පත් වෙලා තිබෙන්නේ. එක පැත්තකින් තෙල් පෝඩින් වල එවගේම ගෑස් පෝඩින් වල ආහාර පෝඩින් වල අද ජනතාව දොස් කිය කියා හඩනගමින් අද ඉන්න බව පැහැදිලියි. මේ දුක් විඳින ජනතාවට පුළුවන් තරම් දුරට සහන සලසලා මේ රට සෞභාග්‍යමත් රටක් වශයෙන් ගෙනියන්නට ඒ රට තුළ විනයගරුක බුද්ධිමත් සදාචාර සම්පන්න ජනතාවක් ගොඩනැගීමට ඔබතුමාට
ශක්තිය ධෛර්යය ආශිර්වාදය තුරුරංගයට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අපර එකම අවසාන ඉල්ලීම තමයි ජනතාවට හුඟම් දීලා නම්‍යශීලී වෙලා ඔබතුමාගේ මේ කාර්යභාරය මැනවින් ඉෂ්ට කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය දවස්වල අපි දැක්කා ඇතමුන් සිංහල බෞද්ධ බලය තිබෙන නායකෙක් මේ රටේ බිහි වෙන්නේ නැහැ කියන කතාවක් අපි දැක්කා මාධ්‍යහරහා. ඇත්තෙන්ම අපි කියනවා අපට හැකියාව තිබෙනා වෙන කොහොම කතා කරත් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොඳ සිංහල බෞද්ධයෙක්. එතුමාගේ සිංහලකම බෞද්ධකම එතුමා අනපෙරගසා නොකිව්වට එතුමාගේ හදවතේ තිබෙන බව අපි දන්නවා. ඒකට හොඳම සාක්ෂිය තමයි අපවත් වී වදාළ මාධ්‍යරාවේ සෝපිත හාමුදුරුව, බෙල්ලන්විල නායක හාමුදුරුව, එවැගේම ඒවල හිටිය අපේ ඉතමා නායක හනුව ආදී අද තින්නවා. මොකද අපිත් එතුමා කතා කරපේලා පෙරුණා එතුමාගේ දර්ශන මොනවද කියන එක. එහෙමනම් ඒ වගේ අවලාද ඕනෙනු කියන්න පුළුවන් අමදි වුණත් අප විශ්වාස කරනවා ඔබතුමා හරහා මේ සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවතත් ගොඩනැගීමට අපට ශක්තියක් තිබෙනවා කියන එකත් මේ අවස්ථාව අපි ප්‍රකාශ කරනවා. එවැනි අනවශ්‍ය ප්‍රකාශ කරන පුද්ගලෝ අපි කනගාටු වෙනවා මිසක් වෙන අපට කියයුත්තක් නැහැ, කළ යුත්තක් නැහැ. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.